අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත චීනයට අදානිලාට කෑලි කඩලා දීපු වරාය සංවර්ධනය දවාලට බලන්න ලැජ්ජ හින්දා රෑට රෑට හොරෙන් ගිහින් බලපු වැලිගොව්වා ටුවර් එක හා ක්‍රූස් වලම යන අපේ මැති ඇමැත්තන් ගැන අද ටෙලිවැකියෙන් එක් පාර්ශවයක සාක්කුවට මුදල් ලැබෙන විදිහට බදු සහන ලබා දෙන්න සූදානම් නැහැ ජනපති අවධාරණය කරයි දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 441 වැනි ටෙලිවැකිය ඊයේ අප ලිව්වේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඉල්ලා අස්වමින් කියූ කතාව නේද රටේ ජනතාව අපිට විතරක් නෙමෙයි අපේ දරුවන්ටත් සාප කරනවා කියලා නේද ඔහු එහෙම කිව්වනේ දැන් ඒකම මේ අපි ලිව්වා අර මේ මන්ත්‍රී මැති ඇමැත්තන්ලා හිටපු මේ අගමැතිවරයෙකු සේම විධායක බලතල සහිතව හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ නේද ඒ කට්ටිය එහෙම අර මේ මුහුදු දියමැද දියකාවා කියලා නේද සාද एक वडाम हुंदाई में राट कैवा सह दिय कैवा किल सादे किल नम कर गत्ता ना हुंदे आंग ए गमाम वे विजे सिरी हिटपु मंत्री वर्या कीव में विदियत देंग में महिंदा नंद अमत्तुमा नम क्यानने किसीम जनता विरोध्याक नहलू नहलाट आ एयला हुंदत तुंगेल खाल अंदला इन्नो वागेम බඩ කට පිරෙන්ට තුන් වේල කාලා ඇඳලා ඉන්න ජනතාව දියවන්නාවේ උඳලා දැක්කම වැඳ වැටෙන බව තමයි නිකන් මේ ඒ කතාවෙන් තේරෙන්නේ නේද අනේ හොඳා අපි දැක්කනේ අර මේ ගෝඨාභයගේ කාබනික පොහොර කරතියන් යන්ට ගිහිල්ලා ඒ කාලේ නේද ජනප්‍රියතම පඹයා වුණේ කවුද කියලා ඈ මතකෙයි අර වෙල් යායවල් මැද්දේ නේද මහා ඉහෙලින්ම මේ රජ වෙලා හිටියේ නේද රජ වෙලා නෙමෙයි පච වෙලා හිටපු පඹයාට අන්දවල හිටියේ නේද මහින්දානන්දව කියලා ඉතින් අපි හැමෝටම මතකයි හොඳේ කොහොම වුණත් ඉතින් ඔය කොයි කොයි කකුලුවත් නටන්නේ දිය රත් වෙනකන් තමා හොඳේ ඔවුනේ සැලියේ දිය රත් වෙන තුරාවට කකුලුවා දිය කෙලියේ කියලා මතක් කරනවා වොන් හොඳේ ඊළඟට මේ අර දිය කෝලයි හංසකාවයි සහ රට කෑවයි සෙට් එකේ පාටිය නේද ඕ දිය කෝල හංස කෑවා සහ රට කෑවා සෙට් එකේ පාටිය පාර්ලිමේන්තු මන්ත්‍රීලා පනස් දෙනෙකුට නේද අර රාත්‍රියේම ඒගොල්ලන් එක්කන් ගියානේ වරායේ සංවර්ධනීය පෙන්නන්ට වරායේ නැගෙනහිර පර්යන්තය JCT පර්යන්තය බටහිර පර්යන්තය අධිවේගී මාර්ග පද්ධතියේ සිදුවන මහා සංවර්ධනීය නේද ඒක නිරීක්ෂණය කරන්ටලු එක්කන් ගියේ ඉතින් මේ රෑම එක්කන් ගියේ සංවර්ධනීය කෙසේ වෙතත් මේ ඔය මැති ඇමතිලා මේ නැව්වල ලයිට් පත්තු වෙනව දැකලා නැති නිසා ආන් ඒව පෙන්නන්ට වෙන්ට පුළුවන් කියලා අපි ඊයේත් මතක් කළානේ නේද? දවල්ට ගිහිල්ලා බලන්ට නැත්තේ මයේ හිතේ සමහර විට මේ මැති ඇමති මන්ත්‍රීලාට අවුව ඔරතු දෙන්නේ නැහෙනි. ওই මුහුදු පැත්තට වැටෙන අවුව හරි සරයි. ඒක හින්දා වෙන්ට ඇති සමහරක් වෙලාවට නේද? සමහරක් විට මේ සෙට් එකට මේ දවල්ට රටකන්ට තියෙන නිසා රෑට මේ මුහුද එහෙම නැත්තම් ඉතින් වරාය කන්ට ක්‍රමයක් තව ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න. ඒ නිසා රෑ එකන් ගියා වෙන්ටත් පුළුවන් නේද? කොහොම වුණත් කමක් නැහැ. අද උදේ මේ ඔබ දන්නව අර මේ ලංකාවේ ඉන්න සුපිරිම රේඩියෝ ඩබල නේද? අරවින්ද සහ ආශ්චර්යය. සියතෙන්. අද උදේ මේ ඒ දෙන්නත් මේක තමයි මාතෘකාවට අරගත්තේ. හරිද? අරවින්ද කිව්වා මේ අර සංවර්ධනයේ බලන්ට රෑගිය සෙට් එක ඒගොල්ලන්ගේ අර ගීතයක් ඇහුණානේ. ආන් ඒ ගීතේ හරි මදි. ටිකක් වෙනස් ලස්සන ගීතයක් කියන්න තිබ්බා කියලා. ඒ පාටියේ වෙලාවේ මේ අර මුහුදු සාජ්‍යයේ මැද්දේ ඇහුනේ net yug ran taru yuwal tamai tol peti nadalu walata samai kiyala neida oun oy geethe thawa tanaka menna mehema tiyena atha gena emi oba yana pare supurudu gati guna atha nere duka ho sapa winda gamu mihire duka ho sapa winda gamu mihire kiyala honde atha gena emi oba yana Sapu vinda ka
දැන් සමහරක් වෙලාවට ඔය ගීතයේ මේ ඔය මේ හංසකාවා ලෙජරේ ඉඳලා මේ ගායනා කළ බෑන්ඩ් එක හිතලම කියන්ට ඇත්තේ මේ සෙට් එකටම ගැලපෙන්න වෙන්න පුළුවන් හොඳේ සුපුරුදු ගතිගුණ අත නෑරේ ආන් ඒ ගීතේ එහෙම තියෙනවා හොඳේ රටම වලපල්ලට ඇදලා දාපු සෙට් එක Tamange සුපුරුදු නේ ෆන් එක අතහැරලා නෑනේ නේද මේ සෙට් එකටම ගැලපෙන ගීතේ අප්පා ඊළඟ වාක්‍ය දුක හෝ සැප විඳ ගමු මිහිරේ දුක අපිට සැප හේලට නේද ඒකනේ මේ කියන්නේ අනිත් එක තමයි මේ ජැටිවල සංවර්ධනීය බලන්ට ඇයි මේ රෑම ගියේ කියන එකනේ නේද ඔය බටහිර ජැටිය ඉන්දියාවට ආ අදානිල වැඩ රජින ජැටිය චීනෙට ඒ උන්දලා වැඩ මැද කෑල්ල තාම අපි ගාව හොඳේ ඕ ඒක මැද කෑල්ල තාම අපිට ඇйти දවල්ට ගියහම ඉන්දියාවයි චීනියයි එහෙම නේද මේ සෙට් එක අඳුරගෙන අත යට කාපුව මතක් කරાવી කියලාද දන්නේ නැහැ රෑ ගියේ නේද අනික මොන තරම් ආඩම්බරයක්ද අප්පා අපි විකුණුපුව අපි බද්දට දීපුවා නේද රෑට මෙහෙම ලයිට් දාලා තියෙනකොට ඒ දැනෙන සතුට නේද එහෙනම් ඉතින් රටක ආර්ථික මර්මස්ථාන කෑලි කඩලා විකුණුපු ඔහෙලට හරිද මොන සංවර්ධන නිරීක්ෂණ චාරිකාද කියලා ප්‍රශ්න කරන ගමන් ඇත්තටම ඉතින් අපේ හද ඔහෙලගේ සුව යහන තමයි ওই ගීතේම තියෙනවා අපි හද ඔහෙලගේ සුව යහන තමයි කියලා නේද ඔබ හොයන කලු කෙල්ල මමයි ওই ගීතේම තියෙනවා ඔබ හොයන කලු කෙල්ල මමයි මමයි නෙමෙයි ඔහෙලා හැදුව හිඟන රටේ දුප්පතුන් අපි කියලා උතන්ට දාගන්ට කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා එහෙනම් ඉතින් සැපේම ඉන්න හොඳේ ආයිතින් මේ තව එකක් ලියලාම ඉවර කරමු නේද මේ හුඟාක් මේ ඉන්න මැති ඇමති මන්ත්‍රීලා සාමාන්‍යයෙන් ක්‍රූස් වලලු ගියේ ඒවාර මේ සුපිරි නේද සුපිරි සුපිරි යාත්‍රා ක්‍රූස් ඉතින් බලන්ටකෝ එහෙම ආයව මේ වැලිගොව්වෙකුගේ දාගෙන එක්කන් ගියේ එකත් වැරදීනේ නේද එනිසා ඕගොල්ලෝ ඉතින් පුළුවන් තරම් ක්‍රූස් වලම ආපු අයනේ නේද ක්‍රූස් වලම යන්න කියලා ඕන් අපි ප්‍රාර්ථනා කරනවා හොඳයි මගේ හද ඔබේසු එක් පාර්ශවයක සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජෙම් ශ්‍රී ලංකා 2024 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනුයි चीन कोटुव मेनिक हा स्वर्णाभरण वेलंद संगमे संगिधान कल जेम श्रीलंका दिदहास विसिहातर समारंभक उत्सव अद पवैत्तुना ए बेंतोट सिनमेन बे होटल परिश्रेती මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ බලාපොරොත්තු වෙන්නේ ආයවැයෙන් සඳහන් කර පරිදි මේ කර්මාන්තය සඳහා අලුත් වැඩසටහනක් ප්‍රකාශ කරන්න. ආයෝජනය කරන්නට, ඌමනා අපනයනය කරන්නට ඒ සඳහා වුවමනා ආධාර දෙන්න ඒ වගේම බදු සහන දෙන්න මේ සියල්ලම එකට යන්න ඕනේ අපි පුරුදු වෙලා තියෙන බදු සහන ඉල්ලන්න සහන ඉල්ලන්න මෙත් මේ සහන ඔක්කොම දීලා තාම බිලියනයක්වත් අපි හම්බ කරගන්නේ නැහැ ඒ කියන්නේ සහන දෙන එක අසාර්ථක වෙලා තියෙනවා සහන එක්ක අපි අදාළ සහන දෙන්නම් මේ තේ එක්කම මේ කර්මාන්තේ දිනු කරන්න ඕනේ මේ කර්මාන්තේ ඉන්න සේවය කරන ඇයට පතල් කම් කරු වගේ ඉඳන් අපි දිනු කරන්න ඕනේ ඒ වගේම මැණික් කපන ඒ ශ්‍රේෂ්ඨ ඉන්න අයගේ දැනුම වැඩි කරන්න ඕනේ මේ සියල්ලම කරගෙන යන්න ඕනේ තමන්ගේ සාක්කුවට විතරක් සල්ලි දාලා ඒක බදු වලින් නිදහස් කරන්න කියන එකට මම නම් එකඟ නැහැ මොකද අපි ඊළඟ අවුරුදු දෙකේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ කර්මාන්තය හොඳට දිනු කරන්න විශේෂයෙන්ම බේරුවල රත්නපුර ඒ වගේම ලග්ගල පැතිවල මේ හැම එක්කෙනාට මේකේ වාසියෙන්ට ඕනේ අපිට ලැබෙන මුදල් අපිට ලැබෙන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ රට සෙතක් වෙන්න ඕනේ හැම එක්කෙනාටම සෙතක් වෙන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වයේ අත්හිටුවමින් ICC පනවා ඇති තහනම ලබන පෙබරවාරි මාස 15 වෙනිදාට පෙර ඉවත් කරනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සමග පැවති සාකච්ඡාවේදී එවැනි ඉඟියක් පළ කළ බවයි අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ
නමුත් Zoom meeting එකකින් ඇවිත් අපේ ticket board එකේ ස්ථාන විවත් කරනවා කියලා මේ මාසෙත් තව අවස් 20ක් තියෙනවා. ඒ කියන්නේ කොයි කාලෙකට බලාපොරොත්තු නෑ මේවයි. ඒක දිනයක් කරේර කිව්වේ නැහැ. නමුත් දැන් අර AGM එකක් තියෙනවානේ. විශාල AGM එකක් තියෙනවා. AGM එකකට ප්‍රමිතර ජූලි මාසේ තියෙන්නේ. ලංකාව තමයි නම් වෙලා තිබුණේ. ඒතර AGM එක ආවනේ ලංකාවට විශාල ලොකු පිකප් එකක් ගන්න තිබ්බා ඒකේ. ඉතින් ඒකත් දෙන්න බැරි තත්ත්වයක තියෙන්නේ. අපි මේ සස්පෙන්ඩ් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා ඒක ගැන සාකච්ඡා කරපුවම ඒක ගන්න නම් අඩුම ගන්න පෙබ්‍රවාරි 15 වෙනිදා ඉස්සෙල්ලවත් තහනම් අපි ඉවත් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඕ මට ලොකු විශ්වාසයක් තියෙනවා ඊය කතා කරපු විදියට. මම හිතන්නේ එතුමාගේ ඊයේ විසිට් එක උනේ අපේ කමිට්මන්ට් එක කොයි තරම්ද කියලා බලන්න. ඉතින් කළා යායක රිපෝට් කරන්න එපා. බෝඩ් මීටින්ග් එකක් කෝල් කරන්න එන්නේ ගුලන් Zoom එකෙන්. ඒ බෝඩ් මීටින්ග් එක කෝල් කරද්දි ලංකාවේ මොකද්ද උනේ කියන එක කියන්න එපා. Zoom මීටින්ග් එකකින් මේක ගලවයි. කොහොමද මාර්තු මාසේ වෙනකන් ඉන්න එකක් නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. බෝඩ් මීටින්ග් තියන්නේ ආයෙත් මාර්තු මාසේ. මම හිතන්නේ සභාපතිට එතුමාට කියන්න ඕනේ ජනාධිපතිතුමාත් මගේත් කමිට්මන්ට් එක මොකද්ද? අපි මොකද්ද ස්පෝර්ට්ස් ලෝ එක ගැන කරන්නේ? මොකද්ද සබ් කමිටිය ගැන කරන්නේ? ඉතින් ඒගොල්ලන් සාකච්ඡාවක් කරන්න ඒගොල්ලන් කරුණු දෙනගෙන ඉන්න එපා. ඒක දැන ගැනීම සඳහා තමයි මම හිතන්නේ ඒගොල්ලන් ඊයේ විසිට් එක කරේ. හැබැයි අපර පැහැදිලි කියන්න පුළුවන් යනකොට සතුරු වෙන බුලන් ප්‍රචාරයක් දීලා ගියත් අපි වෙනකම් බලාගෙන නැත්තම් වෙන්ඩිසල කියලා වෙනුම් ගන්න ඕනේ. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.